පාතාලි තාලේක ඈ හරි ලස්සනයි තාලේ කියන්නේ කනට මිහිරි සින්දුව ඔව් දැන් මම හැබැයි අර පාතාලේ කියන තාලේ තිනවනවා ලංකාවේ ඔව් සංවිධානාත්මක අපරාධ තාලේ ඔව් අපරාධ තාලේ ඒක ලස්සන නෑ ඔව් ඒක හරිම මේ අවලස්සන වැඩක් භයානකයි රටකට වටින්නේ නෑ ඔව් රටේ නීතිය කැඩෙනවා සාමය සමගිය ආරක්ෂාව මේ සියල්ල නැති වෙනවා නෙත්ෆෙම් බැලුම්ගල කාලාන්තරයක් තිස්සේ ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ පාතාලයට මද්රව්‍ය ජාවාරමට එරෙහිව දැඩිව සටන් වදිනවා නේ නේද අනිවාර්යෙන්ම එතකොට දැන් මේ පාතාලයට මිනිස්සු වැටෙන්නේ කොහොමද එතකොට ඒකට හේතු මොනවද ඊට අමතරව ඒකට වැටුණට පස්සේ වෙන්නේ මොනවද ඒ වුණාට පස්සේ වෙන්නේ මොනවද වැටුනොත් ගොඩ එන්න පුළුවන්ද අන්න ගැලවෙන්න පුළුවන් ඈ කියලා මෙන්න මේ සිද්ධි සම්බන්ධයෙන් අද නෙත්ෆෙම් බැලුම්ගල කතා කරනවා උදාහරණ සමග සාක්ෂි සාධක හඬපට ටිකකුත් තියෙනවා ඈ ඒවත් අහන දෙමු අපි නැත්තම් එතකොට දැන් මේ ඔබ දැන් අහලා තියෙනවනේ එක එක පාතාල තර්ජන මිනි මැරුම් වෙඩි තැබීම් නේ අප්පම් ගැනීම ඔවගේ ඒවා ඔව් මේ අද යන්නේ ගම්පහ පාතාලේ අපි අනාවරණය කරලා තිනවනේ කොළඹ පාතාලේ දකුණු පාතාලේ අර පාතාලේ මේ තාලේ යන විදිය කොහොමද ඒ ඔක්කොම අපි කියලා තිනවනේ දැන් ඔය ඔක්කොම වෙන්න කලින් ඔබ දන්නවනේ මේ තුම්මුල්ලේ පද්මේ කියලා කෙනෙක් ඉස්සර හිටියා එතකොට දැන් මේ තුම්මුල්ලේ පද්මේ කතාව වෙනයිනේ ඔව් හැබැයි අද කතා කරන්නේ පද්මේ කෙනෙක්ගේ අලුත් පද්මේ කෙනෙක් අලුත් පද්මේ කෙනෙක් එයා තමයි කෙහෙල් බද්දර පද්මේ ඒ කියන්නේ කෝර්ල ගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පද්මේ මුලින්ම අවස්ථාව දීලා බලමු මොකද කියන්නේ කියලා ගෝලයා එයා මොකක්ද කියන්නේ කියලා අහලා බලමු අහලා බලමු අහලා බලමු යන්න කායක ප්‍රශ්නේ තියෙන්නේ මොකද ඇයි එහෙම ප්‍රශ්නයක් තියෙන්නේ ඉතින් ඒ ටික පැහැදිලි කරන්න ඔයා විවෘතව කතා කරන කෙනෙක් නේ සංජීවක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මොකද සංජීවක තියෙනවා ඒක තාත්තා මරණයට මරපොකට වඩා ඒකත් ප්‍රශ්නේ කොහොමද කියන්නේ මගේ තාත්තා ආගිරත් කරනවා වඩා ප්‍රශ්නයක් නේ දැන් අයිසෝ මේසුවම මානසික ලෙඩෙක් වගේ ආ සංජීව තාම ඉතින් සංජීව ගාවත් ඉතින් අයිසෝ මේසු සංජීව තාම මේසු නෑ කියලා සංජීව ඉපන් වෙති ඒ කියන්නේ සංජීව තාම මේසු ඉන්නවා නෝ මම සංජීව මරයි යනකොට සංජීව තාම මේසුනේ සල්ලි අලුත් අයිසෝ මේසු වගේ ඔව් බලමු සංජීව වැල්ම විදිහට ගියොත් මොකද වෙන්නේ කියලා ඔබ ඉතාලම ධර්ම අනුතර ඇඟීමක් කරන්නේ අනිවාර්යයෙන් මම සාදකෙන් දාගෙන ආපු ලාඩකින් කාටවත් දුක තේරෙනවද ඔව් ඒ කියන්නේ දැන් මේක වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා කතාවක් තිබෙනවනේ හැබැයි පත්නේ එහෙම සැරලලයි එතන තමයි නතරනේ මොකක්ද මමත් මේ වලට වැඩිලා ඉවරයිනේ ඔව් මේකෙම තමයි අලුත් ඉවරන මේසු අපි මේ දිනට මැරි ඒක ගැන ප්‍රශ්නයක් නැහැ මම සංජීව කියන දේ දෙච්චර තමයි ඔය ඔබ කියන්නේ සංජීව මරනවායි කියලා සංජීව මට හම්බුනොත් මම මරනවා කොයි එකක් මරනවා මට හම්බුනොත් ඒක වදන් දෙන්නේ ඔය බය නැතුව ඒක කියනවා අනිවාර්යෙන් ඒක නරු සීලක ඔක්කොමත් මම වැරදුත් නැහැ සංජීව මට හම්බුනොත් දැන්ද සංජීව කොහරි හැංගිලා නෙන්නේ සංජීව මට හම්බුනොත් මම සංජීව මරනවා ඒකත් මරන්නේ තියෙන ලෝකේ තියෙන දසම වද දීලා මේ එහෙම කියන්නේ කෙහෙල් බද්දර පද්මේ එහෙම කියන්නේ. ඔව්. ලොකු වෛරයක්නේ දැන් මේ හිතේ තියෙන්නේ. එතකොට දැන් මෙතෙන්ට මේ කෙහෙල් බද්දර පද්මේ වැටුනේ කොහොමද දැන්? කෙහෙල් බද්දර පද්මේ නෙවෙයිනේ නේද? කෝරළගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා. ඔව්. එතකොට මේ පාතාලේට ඈඳෙන තාලේ තමයිනේ ගමේ නමත් එක්ක කරපු වැඩත් එක්ක නම ඉස්සරහට එදිලා එහෙම වැටෙන එක. දැන් මෙයාට වැටලා තියෙන්නේ කෙහෙල් බද්දර පද්මේ කියලා. කොහොම හරි අර තාත්තව මරපු එකේ පලිය ගන්නවා සංජීවෝ මරනවා එහෙම කියලා නෙමෙයි කියන්නේ. ඔව්. නේද කවුද සංජීව ඒවත් ඔක්කොම යනවා මේ වැඩි ඈ ඒක ඉතින් අපි එහෙම අහමු අහලා බලමු අහලා බලමු හැබැයි මේ දැන් අපි මුල ඉඳන්ම පටන් ගමුකෝ පද්මේ කතාව කොහොමද පද්මේ මෙහෙම වෙන්නේ ආරම්භය කොහොමද මෙන්න හලෝ කවුද මේ ආ මම චාමික net fm රේඩියෝ එකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන් අහහ කතා කරන්න පුළුවන් නේද පුළුවන් 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 කතා කරේ යම් දේවල් ටිකක් අහන්න මං හිතන ඔයා මට උත්තර දෙයි කියලා उत्साह ඔව් මොකද්ද? ඔයාට අයිය කියලා කතා කරන්න ගමන් නැද්ද? ආ කිසි ගැටලුවක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඒක ඉතින් අයියේ මේ මාධ්‍යයෙන් අපිට දාපු නම්නේ. ඒකේ මේ මගේ නම කේල්පත්තරපත් කියලා ගැටිය කියන්නේ. කේල්පත්තර කියන මම ඉදුණු ගමනේ ඉතින්. ඔව්. ඒක නිසා මිනිස්සු මේ නදීරව පදබඳලා තියෙනවා එක එක නම් මගේ නම මන්දිරු පත්මසිරි. ඔව්. දැන් කොහොම හරි එහෙම ගමේ නම ඉස්සරහට යෙදිලා නම් යෙදෙන්නේ විශේෂයෙන් ස්වාමින්වහන්සේලාගේ නේ හාමුදුරුවරුන්ගේ නේ. එතකොට
ඊට අමතරව දැන් මම යදින්නේ ඔය ගම් එහෙම ඉස්සරහට එදිලා කරපු වැඩ ඉස්සරහට එදිලා යම් යම් මේවා ඉස්සරහට එදිලා පාතාලේ කට්ටියගෙනේ ඔය මාධ්‍යෙන් තමයි පාතාලේ කරලා තියෙන්නේ ඇත්ත ඉතින් මම මට විරුද්ධ එකන දුක තොප්පලත් නෑ බන්ද මේ ඔසාවියක පරිදි වැඩිකාරය වෙලත් නෑ කිසිම හේතුවකට මේ දේ කරා කියලා පොලිසියෙන් දාලා තියෙනවා තාමේවල අර විභාගයෙන් තව දිනවා ඉතින් වෙලාවක මේ මම වැඩිකාරය කියලා නෑ නේද ඔව් කොහොම හරි කෙහෙල් බද්දර පද්මි පාතාලේද අපෝ නෑ එහෙනම් මොන තාලෙද ඔය? මොන තාලයක්වත් නෑ අයියේ මම මගේ පාඩු ඉන්න කෙනෙක්. මගේ තාත්තගේ සම්බන්ධව තමයි මට තියෙන ප්‍රශ්නේ. ඔව්. මොකද එයා අයින් කරන මනුස්ස එයාට මේ ඉන්න බෑ නයි ඉතින් ඒ කට්ටියත් ඉන්න බෑ කියලා මතේ මම ඉන්නේ. ඔය මේ එක අවස්ථාවක ඔය කෙහෙල් බද්දර පද්මගේ තාත්තව ඝාතනය කරන වෙඩි තියලා ගෙදරටම ඇවිල්ලා. හා හා. එතකොට මේක මේ පස්පාතාලයේ ගේම් එකක්. ඔය දැන් ගම්පහ ප්‍රසිද්ධ පස්පාතාලෙදනේ. පස් කියන ඒවා නම් ඉස්සරහට දිච්ච පස්සට දිච්ච කට්ටිය ගොඩක් හිටියයි ඈ දැන් මේ කට්ටියකින් සමහරු යට කියන්නේ පස් යට හරියට හරි අන්න එකට කිව්වනේ ගැලපීම කියන්නේ ඒකට මේ එහෙම ගලපන්නනේ ඕන අපි හරියට මේ රටටනේ ඔව් අනිවාර්යෙන්ම අන්න ඒ ගැලපීම තමයි මේ කරන්නේ එතකොට ඔන්න දැන් කෙහෙල් බද්දර පද්මගේ ආරෝව මොකද්ද තමන්ගේ පියාව ඝාතනය කරපු එකට වෛරයක් හිතේ තිනවා කියලා ඔහු කියනවා. එතකොට දැන් ඔහුගේ මුල ඉඳන් කතාව අපි පොඩ්ඩක් අහමු. ඉපදිච්ච දවසේ ඉඳන් කොහොමද කියලා. උපන් දිනේ ඉඳන් දෙන්නේ වැඩි. බලමු. අහලා බලමු. මොකද්ද ගමන කොහොමද ආවේ? 1988 6:17 ඉඳුනේ. ඔව්. ඊට පස්සේ 6 වසර වෙනකන් ඉතින් චූටි කාලේනේ. ඔව්. 6 වසරෙන් මම ස්කට් වලින් දිමසරන් දෙකට ගියා. ඔව්. රම්ද 200 එකයි හයි ජම්ප් එකයි ටිකට. ඊට පස්සේ අවලවල් පාස් A-level කරලා පැවසයන්. ඒකේ S3 C එකයි රිසල්ට් එක. ඔව්. ඊට පස්සේ ඒකේ වලදී මම ගියා බ්‍රිටිෂ් වේ කියලා නිට්ටුගේ කෝස් එකක් තිබුණා. ඉංග්‍රීසි ඇකඩමි එක. ඔව්. ඒකේ ඩිප්ලෝමා එකක් තියෙනවා. ඔව්. මැච් සදනයි දේවි. ඒක මම බෙස්ට් ස්ටුඩන්ට් උනේ. මොකද්ද? බෙස්ට් ස්ටුඩන්ට් උනේ ඒක මම. අහහ. ඊට පස්සේ ඒකෙන් පස්සේ මම ගියා බ්‍රිටිෂ් කවුන්සිල්. ඔව්. අපේ ඉන්ටර්මීඩියට් එක අන්න එහෙම තත්ත්වයක් ඔහුට තිබිලා තිබෙනවා කියලා කියනවා. යම් අධ්‍යාපනික වට්ටමක් තිබිලා තියෙනවා. නේ? ඔව්. එතකොට ඒ භාෂාවන් ඔස්සේ ඔහුට ඩිප්ලෝමා තියෙනවා. එතකොට ඒ ඉගෙනගත්ත තැන්වල හොඳම ශිෂ්‍යයා බවට පත් වෙලා තිබෙනවා. නේද? එහෙම අධ්‍යාපන මට්ටමක් තිබිච්ච කෙනෙක් තමයි දැන් මේ තව කෙනෙක්ව මරනවා, පලිය ගන්නවා, අනිවාර්යෙන්ම දසවද දීලා මරනවා එහෙම කියලා කියන්නේ. ඔව්. සැහෙන්න ලොකු වෛරයක් හිතේ තියාගෙන තමයි ඉන්නේ. අන්න ලොකු වේදනාවක් ඔහුට යම් අවස්ථාවක වේදනාත්මක දෙයක් දීලා තිබෙනවනේ. තමන්ගේ පියාව මරපු එකේ පලිය ගන්නවා කියලා. මෙන්න මේ විදිහට පාතාලෙට වැටෙන අය ඉන්නවා. හැබැයි එහෙමයි කියලා මෙහෙමයි. මොනම දේ වුණත් රටේ නීතිය කඩන්න, සාමය කඩ කරන්න, ආරක්ෂාව නැති කරන්න එහෙම කාටවත් බෑ. ඈ? වෛරයෙන් නොසන්සිඳේ කියලා කතාවක් තිබෙනවනේ. පද්මෙටත් අපි ඒක කියනවා. මේ කතාව මෙතනින් ඉස්සරහට තව ඇදගෙන යන්න ගියොත්, ඒ ඔබට මෙන්ම වෙනත් අයට මෙන්ම රටටත් අනතුරුදායකයි. ඒ නොකළ යුතුයි. වේදනාවක් තිබෙනවා තමන්ගේ තාත්තව මැරුවට පස්සේ මරපු අයගෙන් පලිගන්න කියන ඒ වේදනාව පුතේකට එන්න පුළුවන්. හැබැයි ඉතින් යලි හිතලා බැලුවොත් තමන්ගේ ජීවත් වීම සහ තමන්ගේ ඉන්න සමීපතමයන් ජීවත් කරවීම උදෙසා යන්න පුළුවන් ගමනක් තිබෙනවනේ නේද? එතකොට මේ අපි කෙහෙල් බද්දර පද්මෙට වාස්තාව දීලා බලමු. ඒ දේවල් කරගෙන තමයි ඔය තියෙන සංජීවයක් ඉන්න මේ ප්‍රශ්න ඔක්කොම ආවේ. ඔව් කොහෙවත් ඉන්න සංජීවයක් කිව්වේ මොන සංජීවයක්ද? සංජීව ඉස්සර 2010 මාත් එක්ක ජිම් එකේ දෙල්ලම් කරා. ඒ කියන්නේ මට පොඩ්ඩක් ජිම් එකේ. ඔව්. එතකොට නම් මන් දන්න සංජීව ඇත්තටම හොරෙක්. ආහා. ඒ කියන්නේ මංගොල්ල කාලා තමයි එතකොට ඔච්චර තන්දියක්වත් මොකෙක් නෙමෙයි හොරෙක් තරිකර. ඔය මොන සංජීව ගැනද කියන්නේ? ඈත සීනියක් දකින්නේ ගෝඩ් ෆාදර් වීම සීනියක්. මාකිලංගම සංජීව කියලා. කවුද? මාකිලංගම සංජීව කියලා. හරි. ගෝඩ් මාතිලංගමුවේ සංජීවට තවත් නමක් අනර්ථයක් යදෙනවා නේද? ගණේමුල්ල සංජීව. එතකොට මොකද්ද මේ ගණේමුල්ල සංජීවත් එක්ක තියෙන ආරෝ? මොකද්ද මේ කතාව? හේතුවක් නැතුවම ඔස්මන් වෙඩි තිබ්බා. ඔය ඔබ කියන්නේ ඔස්මන් කියලා ගම්පහ ඔස්මන්. ඔව් ගම්පහ ඔස්මන්. ඔව් ඊට පස්සේ ඔස්මන් අපේ තාත්තගේ ඒ කාලේ නම යාළුවේ. ඊට පස්සේ මර ඔස්මන් වෙඩි තිබ්බා කියලා මට කෝල් එක ආවම මම තාත්තට ගොත් ඔව් තාත්තට ගොත් පොතක් දීලා
ඔන්න ඔතනින් තමයි අර ඔය මාකිලංග පටන් ගන්න. ඔ මාකිලංගම සංජීව එක ඔය මැච් එක පටන් ගන්න. කේල්බද්දර පද්මේ. ඔව්. වෛර එන්නේ. නේද? කතාව අහගෙන යම් පිළිවෙලට. ඉක්මනට අහන්න ඕන කතාවක් මේක. හේතුව මොකක්ද එතකොට එයා කිව්වා කළුජිත් තමයි පිටිරිත්තේ ඒ ඇංගිලා ඉන්නකොට අරිත ගත්තා ගන්න වෙලාවෙ සංජීවයි පොට්ට කෝල් කරනවලු මට මෙහෙදියන්න කියලා කළුජිත් අතරම් ගොඩ අරගත්ත වෙලාවේ ෆෝන් එක ඩාන්ස් කරන්න දෙනවනේ ඔව් රජිත් කියනවලු හරියට ඇයනවා දෙයනවා කිය ආයුධය ගන්න දෙන්න එතන කෙනෙක් කිව්වා ඉංගිනාවන් තමයි පොලිසිය ට්‍රයි කරා පස්සෙන් තේරුණා පොලිසිය ගරන් කියනවා ඔබ පොලිසිය ගරන් නේද කියලා වැඩි ෆෝන් එකක් කරාලු ඔව් එතන පොලිසියෙන් කිව්වා එබැල අතරම් ගොඩ ගත්ත නැත්තම් ඒකව මරලා ඊට කලින් ඇත්තරම් ගොඩ ගත්තනම් වෙන කෙනෙක් දාලා මරලා ඒකත් පරිසරින් ඉන්නේ කියලා. එතකොට මම මරන්නත් හේතුවා. ඊට පස්සේ අජිත් කොමාරි ප්‍රිමල් කරාජිත් එයාම මගේ යාළුවෙක් දැම්මල අජිත් කියන ඇත්තුව හේතුව මොකද්ද කියලා. ඔව්. ඊට පස්සේ මගේ යාළුවරි නැත්තම් 10 මිනිත් ගහන්න ගියා. වෙඩිතිත්තර පස්සේ තාත්ත දෙන්නේ ඒ කරගෙන ඇවිල්ලා තාත්තට දෙල කියලා. කේල්බද්දර පද්මෙට වෙඩි තිබ්බට පස්සේ පද්මෙගේ තාත්තා එතෙන්ට බලන්නේ ඊට පස්සේ එතනදිම තාත්තකත් ගහන්න කියලාද ඔය කියලා දිනවයි කියලා කළුජිත් කිව්වේ. කළුජිත් තමයි කිව්වේ ඒක. ඔව්. යාළුවට. එතනම කළුජිත් කෝල් එකකට වහන්නේ ලජිත් කරන්නේ. ඔව්. අයිත් කිව්වා. ඔව්. ඊට පස්සේ මම ෆෝන් එකේ මගේ යාළුවෙක් එමය ගමනවා කවුසේයිමර වෙඩි තියන්නේ මම හේතුවක් දන්නේ කියලා වෙඩි තියනවා කියලා. දැන් ওই පද්මගේ කතාව කොහොම දිගට දිගට යනවා සාමක. ඊටු ටිකක් අහලා බලමු. ආහම්. ඊට පස්සේ මම දැන් දන්නේ අර කියපු දේ තමයි මම කරන්නේ සංජය මේ කිව්වා කියලා. ඔව්. ඒත් ඒකම තාත්තාම තාත්තගේ මේක හැමෝගෙම බැපිලිනේ. ඒක නිසා මම ගෙබට් වෙලා ඉන්නේ. අපි ඇත්තටම ඊටසක් කරනකොට ආරංචි වෙයි අපිට කියලා. ඔව්. ඊට පස්සේ කොහමද ස්මන්ට් එළියපු නඩුවට පොට්ටේ මල්ලි කෙනෙක් ඉච්ච පස්සම ඉතුරා. තම ජොලි කියන නරුණා පාස්පෝර්ට් එක සංජීව අලයා අලයා කියලා කියන ලහිරු පුතා. සංජීව තමයි මේ උත්තර අරන් ගොන්දර ෆෝම් කරගෙන ඉන්නේ. දිනේෂ් කියන්නේ ජීන්නේ කරගෙන හිටියේ මංගලකට හිටියේ. පොඩනම් ඉතින් පස්ස බැහැර කියලා නේද? තමයි කියන්නේ නම් ව්‍යාපාරයක් කරන විකේකේ. ඊට පස්සේ තමුන දරුවන වෙරි තියලා. ආහ්. ඊට පස්සේ ජමී මැරලා දවසකට විතර පස්සේ අපි රත්තර තැවිලා වෙරි තිප්පා. අන්න එහෙමයි වෙන්නේ වැඩි. එතකොට මේක මේ පාතාලේ පාතාලේ ගැටුමක් තියෙන්නේ. ඔව්. ඒකට ඒකට අලුතෙන් අලුතෙන් වැටෙන කට්ටියක් ඉන්නවා. නේ? තාත්තාව මැරිච්ච හින්දා මේකට වැටුණා ඒ ඔස්සේ යනවා කියලානේ දැන් කෙහෙල්බද්දර පද්මේ කියන්නේ. ඔව්. නමුත් කෙහෙල්බද්දර පද්මේ කියන්නේ යම් අධ්‍යාපනික මට්ටමක් තිබෙන විශේෂයෙන් යම් යම් අධ්‍යාපනයේ ලැබපු දැන්වල හොඳම ශිෂ්‍යයා බවට පත් වෙච්ච ඉංග්‍රීසි පිළිබඳ ඩිප්ලෝමාවක් තිබෙන ඈ බයෝ සයන්ස් වලින් උසස් පෙළ කරපු එහෙම යම් අධ්‍යාපනික මට්ටමක් තිබෙන කෙනෙක් අධ්‍යාපනික මට්ටමක් විතරක් නෙවෙයි සාමික මෙයාට හොඳ ව්‍යාපාරයක් තිබිලා තියෙනවා ලංකාව ඇතුලේ. ඇතුලේ. එතකොට දැන් අන්න එහෙම තත්ත්වයක් තියෙන කෙනෙක් මෙහෙම තත්ත්වෙට වැටෙන එක සම්බන්ධව පැහැදිලිව නැතිවෙම් බැලුම් වලට සෝචනීය අදහසක් තිබෙනවා. එහෙම විය යුතු නෑ. මේ සමාජයේ යම් යම් තැන්වල සිද්ධ වෙන දේවල් හින්දා මිනිස්සු මේ තැනට වැටෙන්න පුළුවන්. ඒකයි අපි උදාහරණ විදියට මෙහෙම පෙන්ලා දෙන්නේ. හැබැයි මේවට වැටිච්ච අය ගොතපු කතා පවා තියෙන්නත් පුළුවන්. ඈ අර නිදහසට කරුණක් හදාගන්න මම මෙතෙන්ට ආවේ මේක හින්දා සමාජේ හරි අසාධාරණයි මට කරේ මේකයි. එහෙම කියලා. අර අර පොඩි නිකන් දුක හිතෙන කතාවක් ගොතනවනේ. ගොතනවා. එතකොට එහෙම ගොතපු කතා තිබෙනවා. ගොතපු කතා හෝ ගෙතෙන කතා හෝ ඇත්ත කතා හෝ මොක තිබුණත් එහෙම කෙනෙකුට බෑ රටේ නීතිය කඩන්න. එහෙම යෑම නිදහසට කාරණාවක් නෙවෙයි. අන්න ඒකයි අපි පෙන්වලා දෙන්නේ. කෙහෙල්බද්දර පද්බෙටි විතරක් නෙවෙයි. මාකිලංගමුවේ සංජීව එහෙම නැත්නම් ගණේ මුල්ලේ සංජීවට පවා අපි කියන්නේ ඒක. අවසානයේ උරුම වෙන්නේ වෙඩි. ඉතින්
අපි දන්නවනේ ඒක කට්ටිය දන්නවනේ මොකද උනේ කියලා නේද හරි දැන් මේ අර දැන් කේල්බද්දර පද්මගේ තාත්තට වෙඩි තියලා මැරුවානේ ගෙදරදීම අනේ වෙඩි තියපු කෙනා එක්ක හඬපටයක් බලමුද අයත් කතා කරනවද නැත්තම් එයා ඇවිල්ලා මේ වෙඩි තියපු කෙනා හරි බලමු බලමු ආහලා බලමු ඒ කතා කරේ අර කෙහෙල්බද්දර පද්මෙයින් කෙහෙල්බද්දර පද්මගේ තාත්තට වෙඩි තියපු කෙනා. ඔව්. අර STF එකෙන් නම්බර් එක ගත්තයි කියලා කිව්වේ. ඒකින්ද ඒ ෆෝන් එක පැත්තකට කරලා ඔන්න එකේ තියලා තියෙන්නේ කියලා. ඔව්. අන්න එයා. ඒ තමයි මේ රොෂාන් චතුර්ක. එයා ෂූටර් බෙස් ෂූටර් වගේ සීන් එකක් නේද? ඔව්. කියන්නේ වාකිලංගම සංජීවගේ එහෙම නැත්තම් ගණේ මුල්ලේ සංජීවගේ වැඩවලට පොඩි පොඩි දේවල් වලට මිනි මරන්න යන්නේ. හ්ම්. ඒ කියන්නේ වෙඩි තියන්න පාවිච්චි කරන්නේ එයා. එයා ෂූටර් කියලානේ කියන්නේ ඔකේ ෂූටර් අන්තිමට මේ කොහොම හරි වැඩක් නැහැ නේද? හරි. කතාව එහෙමනේ. මේ ෂූටර් එක තවත් තියෙනවා කතා බලන්න. මලෝ දැන් උඹ වැඩ කියන්නේ තුවක්ක දෙක්කරකට අරුම් මේ කද නෙවි නමකුත් තියනද උඹට? එපා කියලා නෝක් කරේ. නෑ නෑ ඒක කිව් වෙන්නේ නෑ. දැක්කද වැඩ දියන්නේ දැන් මැරෙන්න යන කෙනාද උඹට හැගීමක් එනකොට මොනවද කියවද මිනිහා? මිනිහා ගතේ මිනිහා ගතේ ෆෝන් එකේ තිබ්බේ. හරිද? ෆෝන් එකේ ගෙටියේ මිනිහා. ඒකත් ෆෝන් එක බිවන්න පොඩ කියාගන්න දෙයක් නැතුව ගියා. ඒ කෙනක වැඩේ වුණා ඉතින්. ඒ කියන්නේ දැන් මුකුත් කියන්න බෑ උඹලා එපා කියලා තියෙන්නේ නේද? ඒවද කියගන්න ටයිම් නැහැ එතන. බලක් මාර වැඩ ගන්නවට කරන්නේ ඔක්කොටකින් ලකාට බලන් ඒ පැත්ත බලමින් ඉඳ බැරි වෙලා දින්නේ උටද? ඔව් ඔය දින්නේ ඒවා වෙලා දින්නේ. උඹ මේ නෑ උඹලන් ඔය කුඩු වල රක්කයාද ගහන්න එපා. ඔය කොල්ලොත් එක්ක මේ කරනා නම් මල්ලේ මොනවා හරි මං උඹට අර කියවනේ මොනවා හරි කේජිලා ඉන්නත් කර මොකරි හරිද මේ වගේ දැක්කම කුඩු නම් පැත්ත පටවක් කියන්න එපා මේ විනාශේ මුල්ල තමයි ඈ. ගහන්නේ ඔය කොල්ලොත් එක්ක ගැටලා ඒක නෑ නේද දැන් ගොලවන්න ඔය කතාවේ අර වෙනා පවුල පන්සලට කියලා රැකෙලා ඉඳ බලන්න. ෂූටර් එක කතා කරන එක්කෙනා පොඩි අවවාදිකුත් දෙනෝ ඉතින් නේ පවුල පන්සලක් වෙලා ඉන්නේ එහෙම කියලා පන්සලක් බැරි නම් දේවාලයක් එහේ මිනිස්සුන්ට මෙහෙම අණවින කරන්න එපා නේ ඒකනේ කතාව ඉතින් අපේ තව තොරතුරු දන්න කෙනෙක් කතා කරනවා මේ ගණේමුල සංජීවනේ කවුද ගණේමුල සංජීව කියන්නේ බස් කේස් එක ගත්තේ බා මොකද්ද බස් කේස් එක කිව්වේ මන් දන්නේ ආම සම්පරණත් එක්ක ගත්තේ දැන් බස් එක ගියේ මෙතන දෙකට කොට අමින්ට ගියේ ආහා අනේ ආ ගණේමුල සංජීවර තමයි අනේ ගේම ගහන්නේ උන්ගේ පැත්ත අනිත් පැත්ත අනිත් පැත්ත කවුද අනිත් පැත්ත දෙපැත්තක් ඉන්නේ කොස්පොල්ලක් තරහ මේ පැත්තත් එක්ක ඒ මැලිට සමින්ද කියන කොල්ල කොස්පොල්ල මරන්න ඔත්තු බලුවෙ කෙනෙක් ඒක අනියත් තරහ යතන අනිය හෙළන්නේ අලු අජිය එතකොට ඒ කියන්නේ ගම්පහ ඔස්මන් ඔකට සම්බන්ධයිද ඒ කියන්නේ නැහැ මචං එම් කියන්නේ බස් ඕනි තර අරකනම් ගේවේ අනිවාර්ය සංජීවන પાස්පෝට් දාලා මට ඒවද මගේ પાස්පෝට් දාලා තමයි දෙවෙනි එක ගැස්සුවේ. ඒ කියන්නේ මුලින්ම මැරෙව්වේ પાස්පෝට් දාලා වැත් එක්කෙනෙක්ව මැරුවේ ඊට පස්සේ પાස්පෝට් දාලා රිටර්න් එක දුන්නා කියලා කියන්නේ. ඔව් ඔව්. ඈ પાස්පෝට් දැන් ඕවායින් අයින් වෙලා ඉන්නේ නේද? අයින් ඉලක්ක බා. යටින් ඉන්න හැම එකම. කොහොම කියන්නේ යටින් ඉන්න ඔගේ ඉතින් પાස්පෝට් කියන එක නඩුත් නැහැ. නඩු කියන මේක මේකට අපරාධ කරනවා. මාන කතා කරලා නොදන්නේ. මේකට අපරාධ කරලා නඩු තියෙනවා නේද කියලා. බාගේ නඩු නොතියෙන තැන ගේම් ගැස්සන්නේ. නඩු දාගෙන මොඩියෝ. කොල්ලෝ දිරේ නඩු දාගන්නද කියන්නේ. ඔස්මනුත් දැන් ඔය සිද්ධි වලින් අයින් වෙලා එහෙම කියලා කතාවක් තියෙනවනේ. දැන් ඔය එහෙ මෙහෙ ගැටුම් අතර හැමෝම පැටලිලා තියෙන්නේ නේ එතකොට අර මාකිලංගමී සංජීව නොහොත් ගණේ මුල්ලේ සංජීව එක්ක කෙහෙල්බද්දර පද්මි පැටලෙන්න යනවා ඊට පස්සේ ගම්පහ උස්මන් ගැන කියවෙනවා මෙතන අර යටගිය පස්පොඩ්ඩ ගැන කියවුණා නේද එතකොට ඔහුම යන වෛරී සහගත කතාවක් මේක ගම්පහ පාතාලේ දැන් මේ තාලේ ගැන ඔබත් දන්නවා ඇති ඔබේ යෝජනාත් ඇති මෙවන් තත්වයට මිනිස්සු නොවැටෙන්න නම් කළ යුත්තේ මොනවද වැටුණු මිනිස්සු ගලවාගත හැක්කේ කොහොමද කියලා අපේ දුරකතනංකය 011 2 55 33 63 කැපවි ජනතා සේවයට
බැලුම්ගල බැලුම්ගල උන්ටෙන් බලේ පතර වෙන දවසදා වෙදි පනිසා හොස්මෙන්ද වෙදි තිබ්බේ ඊට පස්සේ දැන් තාත්තර මේ සරගෙන තාත්තර කැමරා බැලුවා කියලා ඔය ඉතින් බොරු කතානේ කැමරා බැලුවා කියලා එහෙම කියන්නේ නැන්නේ ඔව් උන්ට අවශ්‍යතාවය තිබ්බේ තාත්තර වෙදි යන්න හොස්මෙන්ද වෙදි යන්න උන්ගේ ලිස්ට් එකේ තමයි ඉරේ ඇතුළේ ඉන්නකොට මට හම්බුණා උන්ගේ අර හොස්මෙන් ඩාටා බලන්න පිටියෙන් ආවනේ හතර දෙනෙක් ඇවිල්ලා කාර් එකේ අවුරුදු තුන දාලා කිව්වා හොස්පිටල් එකට ආවා ඔව් එන්නේ කි කම් වයි එතන අපිට හම්බෙලා කතා කරන්න ඕනි කියලා වාත් එක්කද බය එකක් කියලා මම හම්බෙලා කතා කරා ඊට පස්සේ සංජීවට ලිස්ට් එකක් තියෙනවා හොස්මෙන් ඔයාගේ තාත්තා ඒකට අතර විදි දෙලිවරයි ඔව් ඊට කියන්නේ නීල් ඔව් ඔයා ඒ වගේ සෙට් එකකටම සංජීව මෙරි යන්නේ කියලා තියෙන්නේ නීල්ට මෙරි යන්න දවස් ගානක් පැක්ක කිව්වා මිනෝ අහිංසක කොල්ල මරනවා හාත්පාරේ වැඩි තිබ්බා මුදල් ගිනෙත් එයා මරනවා කොලකන දිවි ඉන්න කෙනෙක් වැඩි තිබ්බා කියන් කියලා එයා මරනවා එක්කෙනෙක්වත් මැරෙන හේතුවක් දැන් නැති මිනිස්සු කවුද එතකොට මේ මැරුවේ සංජීව සංජීව කියලා කියන්නේ මාතිලංගමුවේ සංජීව එහෙම නැත්නම් ගණේ මොන සංජීව අද net fm බැලුම් වලින් කතා කරන්නේ පාතාලේ යන තාලි සම්බන්ධව මේ ගම්පහ පාතාලේ ගැන කතා කරන්නේ net fm බැලුම් වලින් එතකොට මිනිස්සු මෙතෙන්ට වැටෙන්නේ කොහොමද කියලා උදාහරණත් එක්ක අරගෙන අද කතා කරන්නේ ඒ අදාළ තැන් වලට වැටිච්ච අයගේ සහ වැටිලා ඒකේ ගොඩක් දුර ගිය අයගේ හඬපටත් එක්ක අද දෙන්නේ මේකේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ කෙහෙල්බද්දර පද්මේ කොහොමද මෙතෙන්ට වැටුනේ කියන සිද්ධිය සම්බන්ධයෙන් එතකොට ඒකට සම්බන්ධ වෙනවා යම් යම් අවස්ථාවල මාකිලංගමී සංජීව නොහොත් ගණේමුල්ලි සංජීව ඊට අමතරව එතනින් ගියාට පස්සේ ගම්පහ ඔස්මන් අර වෙඩි තබා ඝාතනය වෙච්ච පස් පොඩ්ඩා එතකොට තව පොඩ්ඩ ලොක්කු කියලා කිය ඒගොල්ලෝ කියා ගන්න කට්ටිය ගොඩක් මේකේ ඉන්නෝ වැඩි ඈ මේ කොහොමද මේ යන තාලේ මේක හොඳයිද අන්න ඒක තමයි net fm බැලුම් වලින් කතා කරන්නේ සජීව කෙනෙක් ඉන්නව නේද කතා කරන්නේ ඔව් අපිට එක මේ වෙලාවේ දුරකථනය සම්බන්ධ වෙනවා කහපොලෙන් සම්පත් සිල්ව මහත්මයා ආයුබෝවන් ආයුබෝවන් සුබදසනක් වේවා සුබදසනක් කියන ඔබ තුමාගේ අදහස මම කියන්නේ මේකයි දැන් මේ අපරාධ කරන මිනිස්සු ගැන සිල්ලම වගේ නිකන් සාමාන්‍ය මිනිස්සු ඒ වගේම ඝාතනය වෙනෝ මේගොල්ලෝගේ අතරේ ඉතින් දැන් මේගොල්ලන් අත්තකොඩ කොට ගන්නවා ඊට පස්සේ කෙටි කාලයක් ගත පස්සේ නිදාස් කරනවා වෙසක් එකට නිදාස් කරනවා ඉතින් දැන් ඒක නැවතත් මේවටම තමයි මේ මිනිස්සු යොමු වෙන්නේ ඒ නිසා එකතරා අපරාධයක් කළා මිනිවැරමක් කළා මොක්කරි කේස් එකකට ගිහිල්ලා නැවත ආවට පස්සේ මොම් දැන සාවැලිම කරන්න ඕන මාතරතරයක් පොලිසියටවත් එන්නේ කියලා ඊට පස්සේ හොරෙන් හොයලා බලන්න මේගොල්ලෝ මොකද දෙවෙනි වතාවට ප්‍රශ්නයක් කළා අරගෙන ගියොත් දැඩි නීති අනවන්න වෙනවා ඔව් ඒ කියන්නේ දැන් ඔතනද කියවෙනවනේ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් දැන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සම්බන්ධව යම් යම් පුනරුත්ථාපනයක් සිදු වෙනවා ඒකේ නිසි පිළිවෙලටම සිද්ධ වෙනවද කියන එක නැතත් සිදු වෙනවා හැබැයි දැන් මේ වගේ සංවිධානාත්මක අපරාධවලට වැටෙන පුද්ගලයන්ව පුනරුත්ථාපනය කිරීම සම්බන්ධව එහෙම තැනක් නැහැ දැන් බන්ධනාගාර පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව කියලා කිව්වට බන්ධනාගාරයේ පුනරුත්ථාපනයක් තියෙනවායි කිව්වට එතන එහෙම එකක් නැහැ ඉතාල පැහැදිලිව නැහැ එතන තමයි මැප් එක හැදෙන්නේ එතන තමයි අර චිත්‍රේ ඇඳෙන්නේ පාට කරන්නේ එළියේදී සිවිල් ජනතාවගේ සාමය සමගිය පවක් කඩවිලා ඈ එතකොට ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් net fm බැලුම්ගල ඉදිරිදී අවධානය යොමු කරනවා වගකිවයුත්තන්ගේ අදහස් අරගෙන ඔවුන්ව ප්‍රශ්න කරලා නේද හරි දැන් මේ අපි කතා කරේ කතාව අහගෙන මේ යන්නේ කේල්බද්දර පද්මේ කතාවනේ අහමු තව ටිකක් අහලා බලන්න එතකොට දැන් ඔයාට නඩු කීයක් තියෙනවද ඉස්ලාම සුරේෂ්ඨ වෙරි තිබ්බ කියලා පොලිසියෙන් නඩුවක් දැම්මා ඒ නඩුව මම නිකුත් නිදහස් වුණා මොකද්ද සුරේෂ් කියන්නේ කවුද සර් පස් සුරේෂ් කියලා මම චමිය වෙනුවයි කියලා නඩුව දාගෙන ඇතුළට දැම්මම පස්සේ මාසෙකට ඉතර පස්සේ ඒ නඩුවක් දැම්මා මට සුරේෂ් කියන නඩුව ඒක නිකුත් නිදහස් නීතිපති කියලා චමිය වෙනුවා කියලා නඩුවක් දාලා තියෙනවා තාම මේ විභාග වෙනවා ඒක උසාවි ඇවිත් කියලා දාලා තියෙනවා ඒතර බෙන්නේ නැහැ නේ නඩුව දෙන්න ඉතින් රස පරීක්ෂක කිව්වත් පොලිසියෙන් නඩුව දැම්මත් හිතට කියන වැඩේ කරාද ගැව්වද ඉතින් ඒක එහෙම නැහැ නේද උසාවිය නඩුවක් යනවා තමයි ඔව් හරි ඉතින් පොලිසියෙන් මෙහෙම විහිළුවට අරගෙන ආතල් එකට දාන්න නැහැ නේ එහෙම නැහැ නියනේ මන්ද ඒක තමයි නඩුවක් විභාග වෙනවා ඊ හයිකෝට් එකට ආ මොකක් හරි සැඟවුණු කතාවක් තියනවාද කියාගන්න බැරි කතාවක් සැඟවුණු කතාවක් කියන්නේ
එතකොට ඊට පස්සේ මොකද්ද? පාස්පෝර්ට් එකේ උසාවි ඉස්සරහ වෙලිපිට කියලා එතන දෙන්නෙක් නැරලා තිබුණා ඒක දුක් තියෙනවා. ආ දැන් පාස්පෝර්ට් එක නම් ඇත්තටම ආරෝවක් තියෙනවනේ පද්මේ ඔයාගේ නේද? තිබුණා තිබුණා. ඔය තිබුණ එකට පලිය ගත්තද? නෑ ඒක තාම නඩුවක් යනවා ඉතින් තාම මොකුත් අහුවෙලා නෑ කායවත් කවුරු කෙනෙක් කියලා තාම හොයාගෙන නෑ මාවත් නඩුවේ දාලා තියෙනවා. මේ මොකුත් නෑනේ. ඔයාගේ තාත්තට ගහන එකට පාස්පෝර්ට් සම්බන්ධද? ඔව්. මොකද පාස්පෝර්ට් නෑ ගෙදරදල තමයි පාස්පෝර්ට් දෙන්නේ ඕන කිප්පු පොඩු ගහපු කොට දෙන්නේ එක්ක. තාත්තට ගහන්නේ. ඔව්. ඔන්න පස්පොඩ්ඩා කියලා කියවෙනවනේ. දැන් ඒ කියන්නේ මේ කෙහෙල්බද්දර පද්මගේ තාත්තට වෙඩි තියන්න පස්පොඩ්ඩගේ ගෙදර ඉඳන්නේ දෙන්නව එවල තිනවයි කියලා කියන්නේ. හරි ඉස්සෙල්ලා කතා කරේ ෂූටර්. ඔව්. නේද? රොෂාන් චතුර්ක. ඔව්. එයා කියන්නේ එහෙම. ඔව්. එතකොට මේ දැන් එවල තින්නේ කොහොම හරි පස්පොඩ්ඩගේ ගෙදර ඉඳන් කියලානේ කියන්නේ. දැන් වැඩේ කියන්නේ ඔය දෙපැත්ත මරාගෙන තියෙන්නේ මේ වැඩේ ඇතුලේ. එතකොට දැන් මේ හඳුන්ගේ සමන් රෝහිත පෙරේරානහොත් පස්පොඩ්ඩා මේ කියන්නේ මේ කතාව ඔය සිද්ධිය පිළිබඳව නෙත්තිප්පෙන් බැලුම් කළ එහෙම අවස්ථාවේදී මනාවරණය කරා ඔය මරාගත්ත සිද්ධිය ගම්පා. ඒ කියන්නේ මීට අවුරුදු 5කට විතර කලින්. කලින්. ඒ කියන්නේ 2018 දෙවනි මාසේ 15 වෙනිදා වැඩසටහනෙන් පස්පොඩ්ඩාගේ හඬපටයක් උපුටා ගත්තේ පස්පොඩ්ඩා දැන් නැති නිසා. අහලා බලමු දෙයක්. අහලා බලමු. හෙලෝ. මහත්මයා මම චාමික නෙට් FM රේඩියෝ එකේ බැලුම් ගල ප්‍රෝග්‍රෑම් එකේ. ආව්. ඔබතුමාට මතකයි නේද මාව? මේ මතකයි මට කරපු දේවල් ටික. ඈ? ඔව්. එහෙම කියන්න එපා ඉතින් තරහ වෙන්න එපා පිට. නෑ නේ තරහ නෑ. ඔව්. ඔබතුමාගේ නම් මොකක්ද සම්පූර්ණ නම මට කිව්වේ නම සමන් රෝහිත පෙරේරා චාමික මහත්තයා. ආ සමන් මහත්තයා මට මේ දැන් ආරංචියක් ආව වෙඩි තියාගෙන කියලා පස් සම්බන්ධ සිද්ධීන් වලට දෙන්නේ පැය 24ක් ඇතුළත මැරලා තිනවා කියලා. ඔව්. මම කල්පනා කරේ මේ ඔබතුමාට මොකක් හරි ගැටලුවක් වෙලා ඉතින් ඒකයි බලන්න ගත්තා. නෑ. ගෙදර ඉන්නවා. ගෙදර ඉන්නවා. ගැටලුවක් නෑ නේද? ඔව්. නෑ. ගැටලු කරගන්න එපා සමන් මහත්මයා. නෑ. එහෙම එකක් වෙන්නේ නෑ. ඔව්. කවද ඔය මැරිලා තියෙන්නේ? මැරිලා තියෙන්නේ මේ අපේ ගෙවල් ළඟ මේ අපේ ඥාති වෙන මේ මල්ලි කෙනෙක්. ඒ කියන්නේ මට පුතෙක් වෙන්නේ මේ ශාමික මහත්තයා. එයාගේ නම මොකද්ද? මේ නිරෝෂන් බාලසූරිය. ඔව්. අන්ඩර්වර්ල්ඩ් වලට සම්බන්ධයක් නේද? අනේ නෑ. ව්‍යාපාරයක් කරන් හිටියේ. වෙඩි තියලා මරලා තියෙන්නේ. ඔව්. කවුද සමන් මහත්මයා වෙඩි තියලා තියෙන්නේ? දැන් මේක මේ හැමෝම කියන ඔස්මන් කියලා. ඔස්මන්. ඔව්. ඔස්මන් කියන්නේ ගම්පහ ගොඩක් හිටපු චරිතයක් තමයි. ඔය චරිතයක් කියන්නේ චරිත නම් නෙවෙයි. ඉතින් අපිට ඇත්තටම ඔබතුමා දන්නවනේ. ඔබතුමාට අපි කතා කරේ එහෙම නේද? ඔව්. එතකොට ඔස්මන් මේක මෙහෙයුවා කියලාම ඔබතුමා කියන්නේ. මෙහෙයුවා තමයි. ඔව්. හැමෝම ඉතින් දරන මේක තමයි කතා. ඒක තමයි ඉන්නේ කතාව. දැන් ඔන්න පාස්පෝර්ට්ඩකින් ඉවකට චෝදනා වෙන්නේ ගම්පහ ඔස්මන්. දැන් මේ නම් වලින් අපි හඳුන්වන්නේ ඔවුන් මේ නම් වලින් හැඳින්වෙච්ච නිසා. නැත්තම් මේ මැරිච්ච මිනිස්සුන්ගේ නමට අගෞරව කරනවා වගේ එහෙම යදින්න එපා. මේ සම්බන්ධව කතා කරනකොට ඒ කතා කරන්න අවශ්‍ය කරන රටට දැනෙන හඳුරන විදිහට අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව කාවත් පල්ලහට දාලා එහෙම පාගලා කතා කරන්නේ නැතිපින් බැලුම් වලට අවශ්‍යතාවයක් නැහැ. මේ තමයි කර මතක් කරන්න ඕනේ අර මුලින් අර කිව්වනේ අපේ කවුද? කෙහෙල්බද්දර. ඔව් කෙහෙල්බද්දර පද්මේ. පද්මේ කියුණා අර මාද්දෙන් දාපු නම් කියලා. කියලා ඔව්. ඒක අපි දාපු නම් නෙවෙයි නේද? FM බැලුම් ගල අපි දාපු නම් නෙමෙයි ඒවා. වෙන අය දාපු නම් ඒ උනට දැන් අර හැමෝම කතා කරන්නේ ඒ නම් වලින් නිසා දැනෙන්න අපි කතා කරන්න ඕන නිසා අපි එහෙම කතා කරනවා. නැත්නම් ඉතින් ජනප්‍රිය විදිහට කතා කරන්න ඕන මොකද මේක බොහොම අප්‍රිය ජනක වැඩක්. ඔව්. ඒකින් ද ඒ නම් වලින් කතා කරනවා. ඒගොල්ලෝ ඒ නම් වලට කැමති නැත්නම් ඒ වැඩ වලින් මිදෙන්න ඕන. ඔන්න කොටිම කතාව. කෙහෙල් බද්දර පද්මගේ කතාවක් අහමුද? අහලා බලමු. මොකද්ද දැන් සත්‍යය? දැන් ඔයා රටෙත් නෑනේ. ඔයාට රටෙත් ඉන්න බැරි වුණානේ. මොකද ඒ? රටේ ඉන්න බැරි වුණා කියන්නේ නම් ඇත්තටම ඉරයන් කැමති නෑ. මොන දේ වුණා. ඒකයි මම මේ ආවේ. පොරොන්දු ගාන දුක් විඳින්න ඕනේ නෑනේ. මම මෙහෙට ආවේ ඒකයි. මම ව්‍යාපාර තියනවා. ලංකාවේ තියනවා. මේ තියනවා. මගේ ෆැමිලි එක මේ ඉන්නේ. අනිත් අය වගේ මට ලොකු වැඩ කරන්න ඕනේ නෑ. ඉරේ යන්න කැමති නැති හින්දා හෝ ඒවා මොනයම් හෝ හේතුවකට ශ්‍රී ලංකාවේ නෑනේ කෙහෙල්බද්දර පද්මේ. නෑ. දැන් කොහෙද ඉන්නේ පද්මේ? ඩුබායි. රිමන් වෙන්න ඕනේ නෑනේ කිසිම හේතුවකට කියලා තමයි මම නතර වුණේ. ඔය හැබැයි වැරදි කරොත් රිමන් වෙන්න වෙනවනේ. අනිවාර්යයෙන්. හ්ම්. දැන් ඉස්සරහට මොකද වෙන්නේ? ඉස්සරහට මොනවාද? ඒ කියන්නේ? බලමුනේ. ඒ කියන්නේ පන්සිල් පද පහ අනුව ජීවත් වෙනවද නැත්නම් ඒක කඩාගෙන යනවද? පන්සිල් පද පහ අනුව ජීවත් වෙන්නේ නැහැ. බලමු ඉස්සරහට. ඔබ කතා කරන විදිහෙන් ඔබේ හිතේ වෛරයක් තිබෙන බව පේනවා. මොකද්ද ඒ වෛරය? අනිවාර්යෙන්ම මගේ තාත්තා ඉන්න වෙයි නම් ඒක සම්බන්ධ අරිටෙන්ඩන්ට් ඒක තමයි මං කියන්නේ යමෙලේ. ඒ කියන්නේ ඔබ කියන්නේ ලේඩ් ලේන් පරිගන්නවයි කියලාද? ඒක බලමු ඉස්සරහට.
කායකද ඔයාරෝ තියෙන්නේ? කොහොමhari සිද්ධි යනකොට එහෙම් මෙහෙම් යනකොට පාතාලේ කියන තැනට පද්ම කියන නමත් ඉතින් ගෑවෙනෝ ඒ විදිහට බැලුවම නේද? කියන්නේ දැන් ඉස්සෙල්ලා මාධ්‍ය පැත්තට චෝදනාව දැම්මා කේල්බද්දර පද්මේ කියලා නම දැම්මයි කියලා දැන් දානවා පොලිසිය පැත්තට ඔයා. මාධ්‍ය නෑ මම යන්න ඕනේ පොලිසිය හරියට සාක්ෂි කරනවර්ණය කරගන්න නැතුව මුලින්ම කිව්වා පාත්තරේ දීපරේෂා ඔයාවත් ලිමන් කරනවා මේ මේ නඩුවට දාලා මාස තුනක් විතර ඇතුළත වෙද්දී ප්‍රශ්නයක් නැති වෙයි නැත්නම් ඔයාවත් මරයි කියලා. එහෙම තමයි කියලා ලිමන් කරේ. ඔව්. පස්සේ ළමයි දැන් මාධ්‍යට ගිහින් පස්සේනේ මුලින්ම ඒක ලොවරයි කියලා ඉතින් අද ලිමන් වෙන්නේ බොරු. Capavi Janata Seveta Balungala Balungala Hello? Hello? Oh. Gampa Osman Mahatmaya? Kawan kata ya? Osman Mahatmaya ni ada? Oh. Ah, Mama Chamika Net FM Radio ke Balungala Program making. Ah, oh. Kodak katakaran puluhan de? Ah, oh. Ara, Gampa pas jawaram etule pahugia dawasal depette kattie vedita bagina dedini gatane velatino deparshavim. Oh. Ito koto obatumata chodana vakti benama menna meka me UI kiela. Eka to mukhanda kiyan ni tiyan ni? Ne, ne, mo kishu sammandak na පස් සම්බන්ධව කිසිද හැමදාම පස්වට විරුද්ධයිනේ පස් සංගදානෙක් කළා කිලිම හැමෝම දන්න දෙයක් මේ ඒක කියන්නේ කිසිම සම්බන්ධයක් නෑ මොකද පස් කේස් එක්ක අපි කිසි සම්බන්ධයක් නෑ මාත් සොයල බලනකොට හොඳ වෙන්න පුළුවන් නේ මොකද පස් කපන එකට මම හරි විරුද්ධයිනේ විරුද්ධයි නේද ඒක හැමෝම දන්න ඕ ඒ කතා කරේ ඔස්මන් ගුණසේකර මහොත් ගම්පහ ඔස්මන් මේ සිද්ධිවල යම් යම් තැන්වල නම් ඈඳිනවා නඩුවේ මත් වැටිලා එහෙම එහෙ වෙලා තියෙනවා ඒත් එහෙම තමයි එයා කියපු කතාව දැන් ඔය කතාව එයා කිව්වේ මේ අද නෙමෙයි ඒකත් මේ 2018 කියපු කතාවක් 2018 2:15 වෙනිදා net fm බැලුම්ගල අනාවරණය කරපු ගම්පහ පස්පාතාලේ ඔස්මන් පස් පොඩ්ඩා ගැටීම ඔව් අන්න එතෙන්දි කරපු ප්‍රකාශය හරි ඒක එහෙමනේ කොහොමත් මේ වැඩේ යන්නේ එහෙම එතකොට මේ අද කතා කරන්නේ net fm බැලුම්ගලින් අවසාන භාගයටම වගේ මේ පාතාලේට මිනිස්සු වැටෙන්නේ කොහොමද වැටුණාට පස්සේ යන්නේ කොහොමද එයින් වෙන විනාශය මොකක්ද රටේ නීතිය කැඩෙන්නේ කොහොමද සාමය සමගිය ආරක්ෂාව නැති වෙන්නේ කොහොමද ඈ මෙන්න මේ සම්බන්ධයෙන් කතා කරන්නේ ගොතපු කතා තියෙනවා හැබැයි ගොතපු කතා හෝ ගෙතෙන කතා මොන කතා වුණත් ඒ කතාව පිටිපස්සේ ලොකු කතාවක් තිබෙනවා අන්න ඒකයි අපි ඒකට උත්තරයක් හොයන්න අවශ්‍ය වෙන්නේ මේ අපි මේ බලමුද පොඩ්ඩක් මේ ගැටිල්ල ගැන කොහොමද කියලා තව පොඩ්ඩක් විස්තර. තව එක්කෙනෙක්ගෙන් අහලා බලමුද? බලමුද? අහලා බලමු. අහලා බලමු. දැනේ මොළ සංජීවණී ගෝල එක තමයි අර චමින්ද කියන එක්කෙනා. බැකෝ චමින්දනේ? ඔව් බැකෝ චමින්ද. ඒ ගණේ මොළ සංජීවණට උදව් කරපු හොඳම ගණුල් සංජීවණේ ඉන්නේ. ඔව් ගණේ මොළ සංජීවණ ඇතුලේ ඉන්නේ. ඌට ගහපු ඉන්න ළමයි ඊට පහු වෙන්න ගේවි අර ඌට නෙවෙල්ල. ඌට ගහපු ඉන්න කියන්නේ කාට ගහපු ඉන්නද? චමින්දර ගහපු ඉන්න. ඒ කියන්නේ බැකෝ චමින්ද කියන එක්කෙනාද මරලා තියෙන්නේ? බැකෝ චමින්ද මරලා තියෙන්නේ ගම්පා ඔස්මන්ලා කට්ටියන්නේ. ඒ කියන්නේ අර පහුගිය දවස්වල මුලින්ම වෙච්ච මඩර එක. මුලින්ම වෙච්ච මඩර එක. ඊළඟට තමයි අර නෙවිල් කියන කෙනා මරුවේ අනිත් පැත්තනේ. ඔව්. ගණේ මොළ සංජීවණ තමයි ගේවි. ගණේ මොළ සංජීවණ බෝන්ඩ් එකක් තියාගෙන ඉන්නේ බන්දනාගාරය ඇතුලේ මහත්තරගෙන් ෆුල් ප්ලේස් එකක් තියාගෙන ඉන්නේ මොකොත් කරන්නේ නැහැ නේද? ආව බන්දනාගාරය මාරු කරන්නේ නැහැ. ඒ කියන්නේ ගණේ මොළේ සංජීව නේද? ගණේ මොළේ සංජීව. වැඩේ කියන්නේ ඉතින් දැන් ඉතින් ගණේ මුල්ල සංජීව ගැන එහෙම කතා කරලා තේරුම් නැහැ වෙන ඉන්දියාවේ ඉන්නවයි කියලා තමයි තොරතුරු තියෙන්නේ ඈ දැන් ඉතින් ඉන්දියාවෙත් සෙල්ලම් දාපු අයව අහු වුණානේ ඈ net fm බැලුම් ගලින් අනාවරණය කරපුම කිඹුල ඇලේ ගුණා ඇතුළු පිරිසම අට්ටු වුණානේ ඈ ලොකු පිරිසක් එතන හිටියා හිටියානේ බැලුම් ගල ස්විච් ඔෆ් කරයි කියපු ඇල්ලේ සුරංග ගත්ත අහු වුණේ ඒකේ ඔය ඔෆ් කරේ ස්විච් එක හරි කතාව කොහොම හරි එහෙම යනකොට මේ පද්මේ ඉන්නේ කේල්බද්දර තව අවස්ථාවක් දෙනවා මොකද මේ හේතුව මේ වෛරය නැති කිරීමේ පරමාර්ථය තමයි උදාර පරමාර්ථය net fm බැලුංග මේ බලන්න අහලා බලමු යම් අවස්ථාවක ඔහොම දෙපැත්තට බෙදිලා දෙපිර ගහ ගන්නකොට කාගේත් කට්ටිය පොඩ අයින් වෙන්න පුළුවන් නේ ඒ ජීවිතේ මොනවා වුණා ඔව් අනිවාර්යෙන් ඉතින් අතහැරලා දාන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද මේක මලුමයි ඉස්සරහදී අවිනිශ්චිතයි අවිනිශ්චිත මට්ටමකට වැටෙන්න පුළුවන් කියන කාරණාව තාමත් ඔබ පස්සේ පන්නවද සංජීව සංජීවට මමත් එක අතුරෙක් නේ. ඔව්. ගිරවත් දිගේ ගියා නුඹවට පැත්තේ පප්පන් ගන්නවා. අනම්ම නම් ඒ වට ගමන. පෙර පොලිසියෙන්නුත් මට විතර සෑර දේවල් කළා. දෙන්නත් පොලිසියෙන් නැහැ දේවල් කළා. ඔව්. මේ සංගේ බෑ කප්පන් අරගෙන නැත්නම් පොලිසියට මිනි මරලා නැහැ කවදාවත්. එහෙනම් ඔබ මිනි මරලා තියෙන්නේ කොහොමද? එහෙම. පෙර දෙන්න බෑනේ.
ඉස්සරහට මරන්න ඉන්න ඒ උනත් නේද? අනිවාර්යෙන්. ඉතින් ඔබ එහෙම කියනවනේ මේ රටේ නීතියක් තියෙනවනේ පද්මේ. එහෙම කියන්න හො බෑනේ පද්මේ ඔයාට. එහෙම නීතියෙන් කියලා දැන් කාර්යචුර සාධාරණයක් පුළුවන් නේද මේක? දැන් සංජීව ඔච්චරම සංජීව තාමනේ. ඒක සංජීව උදව් කරපු වගේට බැල බැල හිටියනවා ටික එක්ක රිමන්නුන ඔක්කොම දුබයි බලගත්තා. නීතියම වැඩි එකක් පාස්පෝට් එක බ්ලොක් කරලා ඉන්නේ නැහැ. සංජීවගේ පැත්තේ අය ඩුබායි වලට පැනනා නම් පද්මේ ඉන්නේ ඩුබායි. එතකොට ඩුබායි වලදී හො ගැටෙනවද? නෑ ඉතින් මේ ඩුබායි වල මොනවද කියපත් තාම දැක්කේ. හදිසියවත් දැක්කොත් එහෙනම් වෙන්න එපා කියලා මම හිතනවා. ඔව් වෙන්න එපා කියලා net එකෙන් බැලුම් ගලක් හිතනවා. උනොත් හදිසියව. නාට බලමු ඉන්නේ. ඈ? ඒ නාට බලමු ඒක. කැපවි ජනතා සේවයට බැලුම් ගල. බැලුම් ගල. ගණේ මුල්ලේ සංජීවගෙන් මොකක් හරි ඇටැක් එකක් එනවද ආවද පණිවිඩයක් මොකක්ද නෑනේ මට නම් එහෙම ආවේ නෑ බෑ එහෙම ඉතින් තර්ජනයක් තියනවා කියලා ආරංචියක් තියෙනවා ඔව් උන් ඔය ඔක අර මහේස් කියන එක ආලගන්නේ ඉන්නනේ අපේ ගමේ තියෙනනේ පව් ඔව් ආරංචියක් ආවේ නැද්ද ඔයාට පොඩි තොරතුරක්වත් ආවේ නැද්ද එහෙනම් නීල්ට ගහන්න ඉන්නේ සංජීව සංජීවද ඔව් එළේ ඔය කතා යනවා මං නම් ඉතින් එහෙම තොරතුරක් ගැන දෙන්නේ තුනේ කිව්වා මම මේ කතාව කියනවා කියලා මං ඉතින් ඔය දෙවියන් ගණන් ගත්තා ඔව් ආලගන්නේ නේද ඔව් කරන්නේ ඔයා මොකද කියන්නේ ඒකට මට ගහන්න ඉන්නවා කියලාද ඔව් ආ මම ඉතින් අදාළ නැහැ ඒ මොන හෝ එහෙම ආවෙන එහෙම කතාවක් ගියා පහුගිය කාලේ ඔව් මොකද තොරතුරු ලැබුණායින් පස්සේ කලේ මම මේ දවස්වල මොනවත් නැහැ තුන් කතා කරන්න කියන්නේ වැඩක් නැහැ නේ ඌ ඉන්නේ කොහෙද රටනේ ඉන්නේ කාලා ගන්නේ ඔව් රට ඉන්නවා කියලා කියන්නේ ඉන්දියාවේ ඉන්නවා කියලා කියන්නේ ඔව් එහෙම තමයි කියන්නේ මේ මයි ආල්පාරෝ කියනවට ඔවුන් ඔක්කොම ඉන්නේ කොඩු කාර්යන්නේ සක්කිලි ඔව් ඔය කොඩ තමයි දාලා එක එක වැඩ කරන්නේ මේ පොඩ්ඩක් ඉතින් අපි තව දාන මාර්ගගෙන ඉතින් බොහොම කල්පනා යන්නේ ඉතින් වෙන මොනවා කරන්නේ හැබැයි සෙට් කරලා කතා කරන්නේ මොකුත් නැහැ. හ්ම් හ්ම්. උන් එහෙම ටෙලිෆෝන් වලින් කෝල් කරලා මට එහෙම කෝල් පාසක්වත් දෙන්නේ නැහැ. ඔව්. වටෙන් තමයි කතාව යනවා. හ්ම්. මේ වටෙන් යන කතා අද net fm බැලුම්ගලින් රටටම ඇහෙන්න දෙනවා. හ්ම් හ්ම්. ආරක්ෂක අංශ අවධානයෙන් ඉන්න ඕන අනිවාර්යෙන් මේව සම්බන්ධයි. ඔව්. මුලින්ම ඒක කිව්වේ නැත්නම් ඉතින් ආරක්ෂක අංශ වලට අමුතුවෙන් ඕක මතක් කරලා දෙන්නේ දෙයක් නැහැ නේ. එයාලගේ යුතුයකම එයාලගේ වගකීම ඒක එයාලගේ රාජකාරිය ඒක. ඒකෙම්ම ඉතින් උදේ පාන්දර මුනිත් එප්පෙන් බැලුම් ගලහලා පටන් ගන්න කිසි වරදින් නැහැ. ඈ වැඩේට තොරතුරු ඇති වෙන්න තියෙනවා. නේද? ඔව්. එතකොට මේ රටේ එහෙම නීතිය කඩනයි ඉන්නවනම් ඒගොල්ලෝ ගැන බලා ගනිත්වා. තොරතුරු අපි දෙත්වා. අපි දෙන්නම්. ඔව්. අන්න ඒකයි. එහෙම මේ ෆෝන් එකෙන් ඉල්ලුවයි අර ඒ මචං අර එහෙම මේව කියලා එහෙම දෙන්නේ නැහැ. ඔෆිෂියල් ක්‍රමයට එන්නේ එහෙම આવුද දෙනවා. ඒ අනිවාර්යෙන්ම දෙනවා. ඔව්. net fm බැලුම්ගල මොක රට වෙනුවෙන් මේ කරන්නේ කැපවි ජනතා සේවයට net fm බැලුම්ගල. දැන් ඔය වැඩේ ඔහොම ඔහොම යද්දි මේ පහුගිය හඬපටේ කතා කරේ කවුද දන්නවද? කවුද? ඒ තමයි මාණික්කුගේ ධම්මික රොහාන් ප්‍රේමරත්න සිල්වානොහොත් හීනටිය නීල්. හ්ම්. එතකොට මේ කියන පුද්ගලයාටත් අර මාක් ලංගමුවේ සංජීවගෙන් එහෙම නැත්නම් ගණේ මුල්ලේ සංජීවගෙන් තර්ජනයක් තිබෙන බවට තොරතුරු තිබුණා net fm බැලුම්ගලට. ඔව්. ඒකයි ඔහුගෙන් ඒක විමසුවේ. තවදුරටත් ඒක බලමුද? හ්ම්. අහලා බලමු. අහලා බලමු. වටෙන් පණිවිඩ එවනවද නැත්නම් කොහොමද? නෑ මට පණිවිඩ එවන්නේ නෑ. මන්ද පණිවිඩ කියන්න හවුත් මං ඉතින් කියන එකටත් ඉතින් කියලා මරිනවා. ඔව්. එහෙම පණිවිඩ කියන්නේ නෑ. නිකන් කතා අපිට හිතවත් උන් ඉතින් ඔය දැන්නද මෙහෙම කතා කරන පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා කියනවා. ඔව්. ඒකට ඉතින් අපි ගොඩක් ඉතින් පරිස්සම් වල තමයි ඉන්නේ. හ්ම් හ්ම්. මම ඉතින් පාඩු ඉන්නේ නෑ. මම වින්ඩෝ ඉතනක් කරගෙන මගේ පාඩුවේ මං ඉන්නවා. මොකද ඒක 10 15 30 ක්. ඔව්. දැන් වැඩිපුරම ගොඩ ඉතන තමයි කරන්නේ. ගාමන් බිස්. ගාමන් බිස්නස් දැන් ඉතනමයි නෑනේ. ඔව්. ඔතත් ඒක එක පැනලා ඒ මේ නැති පාස්සනේ මම අවුරුදු ගානක කටුනායි සෝන් එකට ගේනේ දැන් අවුරුදු පහකින් වැඩි. ආහ් මං ඉතින් තාම ඒක කරගෙන යනවා කියලා. දැන් ඕව ගන්න බලාපොරොත්තු තමයි ඩක්ටි ට්‍රේඩ් කරලා අරව මේව කරලා මිනිස්සුන්ව බය කරලා මට ගහන්න දන්නේ ඉතින් ඕව උන්ගේ අතට තනියෙන් ගන්න නේ දැන් ඉන්න උන්ගෙන් ගාන යනවා ගන්නවා. ඔව්. අපෙන් ගන්න බෑනේ එහෙම. ඔව්. තව දක්වා රුපියලක්වත් 5 විදිය දෙන්නේ නැහනේ. කොච්චර මේ ඡන්දි විදිය. ඔව්. උන් ඡන්දි නෙමෙයි යන්නේ හොරු. ඇංගිලාන ඉන්නේ කාලා ගන්න. ඔව්. ගහ ගන්න උන් ඉන්නව නම් එන්න බෑ එළියට ඇවිල්ලා ගහක. ඕන එකේ. රටින් පැනලා කුඩු ජාවරම් කරලා රට විනාශ කරලා ඒ වගේ සක්කිලි කොට්ටාසයක් නෙමෙයි. උන්ගේ වැඩේ දැන් කුඩු අයිස් ජාවරම තමයි උන්ගේ ලොකුම ජාවරම. ඔහොම තමයි කතාව යන්නේ. කොහොම නමුත් දැන් මෙහෙම හීනෙට නීලිට යම් තර්ජනයක් තියෙනවා කියලා පණිවිඩ වටෙන් එනවයි කියලා කියන්නේ. සමහර විට කොටවන්න පණිවිඩ එන්න බැරිත් නෑ. නේ? ඒ කියන්නේ අර මෙයාලවා කරගන්න ඕනේ කියලා වෙන කෙනෙක්ට කරන්න ඕන දෙයක් කරව ගන්නව වෙන්නත් පුළුවන්. ඔව් හීනෙට නීල් වෙතෙන්ට ඇදලා දානව වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් අන්න ඒ වගේ මොකද පාත්
තාලේ දියටින් ඉන්දර ගෙනියන්නේ. ඔව්. මේකේ බෙල්ල කපන්නේ දිය රෙද්දෙන්. තෙල්ලන්නේ නැහැ මේ ගේම් එක. ඈ ඒක නිසා මේකේ ඉන්නවයි කියන්නේ හරි අමාරුයි ඉතින් වැඩි. ඒක අමාරු නැති වෙන්න තමයි මේ වගේ දේවල් නැති වෙන්න යම් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ අවශ්‍ය කරන්නේ. අන්න ඒක සම්බන්ධයෙන් net fm බැලුම් ගල පසුවට තව පොඩ්ඩක් එහා මෙහා ගිහිල්ලා බලලා අපි කරමුකෝ ඒක නේද? හා. එතකොට මේ 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 දැන් ඔය පද්මේ ඉන්නේ අර අර යා තාත්තා මරපු හින්දා පාතාලට වැටුණායි කියපු එක්කිනා. හ්ම් හ්ම්. ඈ මේ කේල් බද්දර පද්මේ. ඔව්. එයාගේ කතාවකින් වැඩේ ඉවර කරන්න කියලා බැලුවේ. හ්ම් හ්ම්. එයා කතාව අහලා බලමු එහෙනම්. බලමු බලමු අහලා බලමු. ඒ තරම් ක්‍රූර සිතුවිල්ලක් ඔබේ හිතේ තියෙනවා. තියෙනවා මේ පිරිමික් කරනවට නෙමෙයි අයිතිවරුත් කරනවා යනවා. අහිංසක මිනිස්සු මැරුවත් අහිංසක නැති මිනිස්සු මැරුවත් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශ තිබෙනවා ආරක්ෂක අංශ තිබෙනවා ඒගොල්ලොන්ට ඒ රාජකාරිය බාරයිනේ ගෙහෙල් බද්දර පද්මෙට මොකද්ද ඒකට කරන්න තියෙන රාජකාරිය තාම ඔබේ හිතේ කේන්තිය වෛරය බුරපුරා නැගෙනවයි කියන්නේ හැබැයි අපරාධ සංවිධානාත්මක අපරාධ කියන්නේ ලේට් ලේන් පරිගන්නවයි කියන්නේ ජීවිතයක් නෑ ගමනක් නෑ නේද නැති වෙච්ච ඒවා තවදුරටත් නැති වෙනවනේ රටේ ඉන්නත් නැති වෙනවනේ ඔය තවදුරටත් ඔය ප්‍රශ්නේ දිගේ ගියෝ මාතිලංගමුවේ සංජීව එහෙම නැත්නම් ගණේමුල්ලේ සංජීව කියන පුද්ගලයාට වඩා බොහෝ විට ඔබ අධ්‍යාපනය ලැබපු බොහොම අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය කෙනෙක්. ඉතින් ඔබට පුළුවන්නේ මේකේ තත්ත්වය අවබෝධ කරගෙන වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා මේ ප්‍රශ්නේ අපෑරලා දාලා අලුත් ගමනක් යන්න. බලමුනේ අපි. ඈ දුබායිවල ඉඳන් ලංකාවේ සෙල්ලම් දාපු අයට වෙච්ච වැඩේ දන්නව මං හිතන්නේ පද්මි ඔව් එතකොට මාකදුරේ මදුෂ්ට වෙච්ච දේ කේල් බද්දර පද්මි කරගන්න දෙන්නේ පොඩ පොඩ පොඩව ඉස්සරහට ඇවිල්ලා මේ වෛරේ හිතේ තියාගෙන ගිහිල්ලා අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ දැන් මේ රටේ ආරක්ෂකාංශ වලට රටේ ජනතාවට ඔයාටත් කියන්න දෙයක් ඇති නේ ඒකට ඔයාට අවස්ථාවක් ඕන තියෙනවා සංජීවන වගේ වුණත් බීවන්න දෙන්න එපා කියලා කියන්න තියෙන්නේ මමත් වැඩිකාරයෙක් දැන් මමත් මැරෙන්න වෙලාවට මැරෙන්න ඕනේ ඒ වුණාට මේ සංජීවන වගේ යොමු නිසා තමයි මිනිස්සු ගොඩක් අමාරු වෙන්නේ ඒ වගේ වුණත් බීවන්න දෙන්න එපා කියලා කියන්න තියෙන්නේ සංජීවට දෙන පණිවිඩය මොකක්ද අවසාන වශයෙන් පරිස්සම වෙලා ඉන්න කියලා තමයි වෙන මොනවද කියන්නේ සංජීවට කියලා තියෙන්නේ කොමන් සයිකල් මාව මරන්න දැන් බොරුවට බාරින් අහිංසක මිනිස්සු මරන්න එපා ඒ කියන්නේ මමත් ඒකට වැරළු සංජීවට අමාරුයි කියලා එහෙම අනතුරු ඇඟවීම එහෙම යනවා අපි ඉතින් කියනවා මේ තාලෙට වැටිච්ච පාතාලේ ඕන කෙනෙකුට ඒ තාලෙන් යන්න එපා තමන්ට වගේම අනුන්ට වගේම මුළු මහත් රටටමත් ඒක හානියක් රටේ නීතිය කැඩෙනවා සාමය කඩවෙනවා ආරක්ෂාව නැති වෙනවා එහෙම වෙන්න එපා එහෙම නොවෙන තැනට වග බලාගන්නෙත් එපින් බැලුම් ගල පසුවට එනවා ඔව් ඒ සමග අපි කතා කරේ ඔය මේ ඔය වගේ දේවල් කරන අය ගැනනේ එහෙම නැත්නම් ඔය මිනි මරණ කප්පම් ගන්න කොල්ල කන මද්රව්‍ය සාවාරම් කරන මේ රටේ පාතාලය අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන්ම පාලනය කරන්න පුළුවන්. ඒක නිසා يعني එහෙම කරන්න බැරි වුණොත් වෙන්නේ සාමික තවදුරටත් පරම්පරාවෙන් පරම්පරාවට අලුතෙන් තව පාතාලයක් බිහි වෙන එක. අන්න ඒ තාලය බිහි නොවෙන්න ඉදිරියටත් net fm බැලුම්ගල මේ ජනතා සේවයට කැප වෙලා ඉන්නවා. එහෙමනම් අපි අද කතාවෙන් යන් ආරක්ෂකංශ අවධානයෙන් ඉන්න ඕනේ මේ අද කරපු ඔක්කොම ගැන අහපුවානේ. ඔව්. අනිවාර්යෙන්ම. ඈ වටිනවා ඉතින්. ගිහිල්ලා එමුද? අදට ගිහින් එන්නම් මම ලක්ෂේ. මම චාමික